කාන්තා දිනේ නමින් දිනයක් වෙන් කර තිබුණාට මා හිතන්නේ එය එක්තරා විදියකට අසාධාරණ ක්‍රියාවයක්. නමුත් මේ කරන නිසා අපද එදිනට හෝ පැසසුම් ලැබිය යුතු කාන්තාවන් පිරිසක් අගයට අගය කරමින් ඔවුන්ගේ ඔවුන්ට තවත් කාන්තාවන්ට ඉදිරියට ඒමට කටයුතු කරන්නට තමයි මෙම දිනය සමරන්නේ. නැත්නම් 365 දවසම කාන්තාවන්ගේ දිනයයි. කාන්තාවන්ගේ ධෛර්ය සම්පන්න ජීවිතයට අපි ආරක්ෂාව සපයන ගෘහස්ත හිංසනෙන් පීඩා විඳින කාන්තාවට පොලිසියට ගිහින් රැයක් ගත කරන්න බෑ. මම හිතන්නේ කිසිම කාන්තාවක් කැමති වෙයි කියලා තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න පොලිසියට ගිහිල්ලා පොලිසිය පුටුවක් උඩ වාඩි වෙලා ඇයට දවසක් ගත කරන්න බෑ ඒ වෙනුවේ. අපේ සමාජයේ එසේ අසරණ වෙච්ච කාන්තාවට සලකන විදිය ඉතාම කුරිරුයි. අය හාස්‍යයට අපහාසයට වැඩියෙන්ම ලක්වන්නේ මම සිනමා නිලියක් ලෙස කටයුතු කරද්දී මම විවිධ චරිත නිරූපණය කරත් මට ලොකු වැටහීමක් තිබුණේ නැහැ ග්‍රාමීය කාන්තාව මොනතරම් දුක් විඳිනවාද කියලා. මං ඒ දැනුම ලබා ගත්තේ ඇත්තටම දේශපාලනයේ තුලින්. පළාත් සභාවට ගිහින් පළාත් සභාව තුලින් ගමේ කාන්තාවත් සමග ඌරෙන් ඌර ගැටි සම්පූර්ණයෙන්ම සිනමාවෙන් අයින් වෙලා තමයි මම දේශපාලනයට පිවිසෙ. එතකොටයි මම දැනගත්තේ මේ ග්‍රාමීයව කාන්තාව නිසි ගෞරවයක් ආරක්ෂාවක් නොලැබෙන තැන තියෙනවා කියලා. අපි කියමු පාසලකට විදුහල්පතිනියක් එනකොට රෝහලට වෛද්‍යවරියක් එනකොට ඒ සියලු තැන්හිදී ඔවුන්ට නිසි ගෞරවේශා ඔවුන්ගේ රැකියා වෘත්තීමේ රැකියාව ආරක්ෂා කර දීමට අපි සියලු දෙනාම එක්සේසත් මුළු රටේම ජනතාවත් එක්ක එකතු වෙලා කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මාර්තු 8 වෙනිදා අපි පවත්වන මෙම උත්සවයේ මාධ්‍ය දැනුවත් කරනවා. ඒක ඉදිරියට අපි විශ්වාස කරනවා අපිට පුළුවන් තරම් අයව සහභාගී කරගෙන ඔවුන් සමග දැනුවත් වෙන නැවත වතාවක් ලේකම්තුමියත් මෙතුමියටත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. තව අපේ ඉන්නවා නිල්මිනි මේ නෝනා අතිරේක ලේකම්තුමිය එතුමිය සහ නීති පිළිබඳ කටයුතු කරන මහත්මිය නීතිඥ නිලධාරී තුමිය ඇතුළු අපේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරී මඩුල්ල මේ පැමිණ සිටින සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. කාන්තා ගැටළු අහනවා ඒක ඔබ මෙතන ඉන බොහොම තරුණ කට්ටිය දන්නේ නැතුව ඇති මේ මම දැනගත්තට ගැහැඩු ගැටළු කියලා එනවා. එහෙම නැත්නම් කාන්තා වනිතා විද්‍යෝ වගේ පරණ පත්‍රවල දිගටම තිබුණා. එක කාලයක් මමත් සිරිකත කියන පත්‍රයේට එතුමිය ඇවිත් හිටියා. මමත් ඒ දිගටම ඒ සම්බන්ධ වෙලා කටයුතු කරා. ගමේ රූපලාවන්‍ය කටයුතු වලට නියලී සිටින කාන්තාවට ඉඩ දෙන්න ඕනේ. ඔවුන් කරන්නේ සේවයක්. ඔවුන් ඒවගෙන ඔවුන් කීයක් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කීයක් හරි හොයාගන්නනේ මේ වැඩේ කරන්නේ ඒගොල්ලෝ. ඉතින් අද සැලොන් එකක් කරමින් එහෙම නැත්නම් රූපලාවන කටයුත්තක නියැලෙමින් සිටින කාන්තාව දිරිමත් කරමින් ඔවුන්ට පුළුවන් තරම් සහයෝගය දෙන්න දෙමින් කටයුතු කළ යුතු අවස්ථාවක්. විශේෂයෙන්ම අපි ආර්ථික වශයෙන් අපි අභියෝගයට ලක්වෙච්ච රටක්. ඒක නිසා මම නැවත වතාවක් මේක මතක් කරන්න ඕනේ. මාර්තු 8 වෙනිදා උළෙලට අපි රජයෙන් සතයක් හෝ ලබා ගත්තේ නැත.